ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝන්, සුබම සුබ වාසනාවන්ත සතුටින් ඉන්න පුළුවන්ගෙන දවසක් වෙන්න ඕනේ ඔයාලට වගේම අපි හැමෝට. අනුර, සමහර වෙලාවට අපි ජීවිතයට එකතු කරගන්න පුද්ගලයින්ගෙන් එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන ආදරණීය සම්බන්ධතාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ සැනසීම, සහනය, මානසික නිදහස වගේ දේවල් විතරයි. අපි බලාපොරොත්තු වෙන එයාල නිසා අපේ ජීවිතේ කලින් තිබ්බට වඩා වැඩියෙන් අඩියක් හරි ධනාත්මක විස්තරහට යයි කියලා. එහෙම නැති වෙන අවස්ථාවලදී මිනිස්සු විදිහට අපි අසරණ වෙනවා. හොඳ යාළුකමක් කියන්නේ අනුර මනසට ජීවිතයට හොඳ තෙරපි එකක්. එහෙම නේද? අනිවාර්යෙන්. ඒ නිසාම තමයි අඟහරුවාද දවස් අපි වෙන් කරන්නේ හොඳ යාළුවෝ දෙන්නෙක් ගෙනල්ලා ඒ දෙන්න චැලෙන්ජ් කරන්නේ කොහොමද ඒ දෙන්නට කියලා බලන්න. ආටිස් චැලෙන්ජ්. හරි. දැන් මෙහෙම ආරම්භයක් ගමුකෝ මේ චමිල්කා. ලංකාවේ සිනමාව ගත්තොත් එහෙම මේ සිනමාවේ වීරයෝ ඉන්නවා. හැබැයි මේ වීරයෝ කරන්නේ කවුද? ඒක තමයි කාරණය. එතකොට කියන්න පුළුවන් ප්‍රතිවීර චරිතයක්, විලන් කැරක්ටර් එකක්, එහෙම නැත්නම් සරල භාෂාවෙන් කිව්ව දුෂ්ටයා, මේ ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි මේ ඇවිල්ලා ඉන්න දෙන්නව හඳුන්වන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම වචනය. මේ දෙන්න තමයි සිංහල සිනමාවේ ඔබ අපි දකින වීරයෝ තනන මැෂින් දෙකක්. අනිවාර්යයෙන්. ඒ අයගේ කැපවීම, ඒ අයගේ දහඩිය, ඒ අයගේ ලේ, මෙන්න මේ දේවල් හලන්න නැතුව මේ සිනමාවේ වීරයෝ මෙතෙක් බිහි වෙලත් නැහැ. අනාගතේ බිහි වෙන්නෙත් නැහැ. ඒ නිසාම තමුන්ගේ ජීවිතය, තමුන්ගේ ආදරේ, තමුන්ගේ කැමැත්ත මේ සිනමාව වෙනුවෙන්, මේ ටෙලිනාට්‍ය කලාව වෙනුවෙන්, සරලම කිව්වොත් මේ කලාව වෙනුවෙන්ම කැප කරපු චරිත දෙකක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. තාමත් ආදරෙන් පිළිගන්නට ඕනේ. තව බොහෝ විස්තර කියන්නට තියෙනවා. ඒ විස්තරත් එක්කම ටෙඩි අයිනවා, ටෙඩි විද්‍යාලංකාර, ඒත් එක්කම අපේ කපිල සිගේර කපිලයි ඉන්නවා. අයි, බොහොම සතුටක් අද මේ මැදිරියේ දකින්නට ලැබීම. අපි මේ දන්න කාලේ ඉඳලම ආදරය කරපු, නේද, කැමැත්ත දක්වපු ඒ චරිත දෙයක්. ටෙඩි අයියා මේ මගේත් පළවෙනි සටන් අධ්‍යක්ෂකවරයා. මේ නිසා ඒ දේ කියන්නට ඕනේ. ඉතින් ඒ හැම දෙයක් එකම පටන් ගන්න ඕනේ. ඉතින් කොහොමද මේ දවස්වල අයියේ කපිලයි කොහොමද වැඩ? හොඳයි. කාඩ් බයිවල මොකද මං ටෙලි නාට්‍ය තුනකුයි ෆිල්ම් දෙකක ඉදිරි වැඩ කරගෙනවා. ඒක වේදිකා නාට්‍ය දෙකක් තුනක් තියෙනවා. ජීවිතේ ප්‍රශ්න නැතුව නෙමෙයි, ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනවා. ඇලි හැප්පිලි එනවා, දුක් වේදනා, කම්කටොළු ගොඩක් මැද්දේ මගේ ජීවිතේ ලස්සනටම ගෙවාගෙන ගියායි. මොන ප්‍රශ්නාවක් මම මේකට ගන්නෙත් නැහැ, මෙතනට ගන්න. ඒක වලින් කතාලා ඉතින් ඉවර කරලා දාලා යනවා. ඊ කලාකරුවන්ගේ හැටි. හැටි හැටි. දැන් ටෙඩි අය කොහොමද මේ දවස්වල? දැන් මේ ඕස්ට්‍රේලියාවත් එකනේ සම්බන්ධ. ඔව්. මේ ටිකේ ඕස්ට්‍රේලියන් ෆිල්ම් එකක් කරනවා. ඒක මේ කියන්නේ අපේ ලංකාවේ හිටිය කෙනෙක් ඔස්ට්‍රේලියාව ගිහිල්ලා ඒ පාඨමාලාවක් කළා. සුරිත් එයාගේ නම. මේ ෆිල්ම් එකේ නම ෆ්‍රන්ට් පේජ් වෙඩින්. ලංකාවේ තමයි රූගත කරන්නේ. මේ එයත් එක්ක මේ එකට කෝස් එක කරපු කැමරමල්ලා, ඔය ලයිටින් කරන කට්ටිය, අර මේ ගොඩක් ඇවිල්ලා ඉන්නවා ලංකාවට. ෆොරනර්ස්ලත් ඇඩ් කරනවා. ඉතින් අලුත් අත්දැකීමක් තියෙන ෆිල්ම් එකක්. ඔව්. දැන් ටෙඩි අය මේ ෂමිල ගත්තොත් එහෙම චිත්‍රපටි 500කට වැඩි නේ. 500කට වැඩි. ඒක හැම භාෂාවම තියෙනවා. සිංහල, දෙමළ, තෙලිඟු, හින්දි, එතකොට පකිස්තාන් නිෂ්පාදන, එංගලන්ත නිෂ්පාදන, දැන් ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන, හැම ඔක්කොම දේවල් එක්කම තමයි යන්නේ. එතකොට මේ කපිලය ගත්තොත් එහෙම මේ ඔක්කොටම අමතරව වේදිකාවෙත් මේ දවස්වල ඉන්නවා. නේද? ඉතින් ඒක නිසා මේ මල්ටි ටැලන්ට් දෙන්නවා. දැන් ඒකම තමයි කතා කරන්න ඕනේ. ඔව්. හරි. අපි දැන් මේ වැඩේ ආරම්භ කරමු. අය අවුරුදු 30ක් විතර පස්සට ගිහිල්ලා යාළුකම ආරම්භේ. ඔව්. කිලෝමීටරයක පතරේ තියෙන යාළුකම. ඔව්. කොතනින්ද ආරම්භේ? යාළුකමේ. මට කපිලෝ හම්බෙන්නේ මේ මුලින්ම ඇත්තටම මේ ෆිල්ම් එක දැම්මේ මම හිතන්නේ අපි මොකද නම්බර දාගත්ත? උඩ කියන්න. නම්බර දාගත්ත. නම්බර දාගත්ත. ඔව්. මට විනාඩියක් දෙන්න. ඉස්සරහට ටයිටල් එකක් ගියා, වෙඩි වගේ වැඩ, ටෙඩි විද්‍යාලංකා. ඒ පත්තර කෑල්ල ඇති මං මං දැමදන්නේ ටෙඩි වගේ වෙඩි වගේ වැඩ, ටෙඩි විද්‍යාලංකා. ඉතින් අපි කොහොම හරි මේ දැන් නම්බර 10 මාව තෝරගත්ත කෑට මේ කවුද මේ පීතිරාජ් අයියා. ඉතින් මේ අය ඉන්නවා. ඉතින්
මම ඇත්තන මං චූටිය එකේ උසමාත ගියාට සිනමාවට පොඩිය කෙන්නේ ඇත නොම්බර දහතයේද මට ගොඩක් උදව් කලාව එක තැනකදී විඩි ඒ කොහොම දැන් අය දැන් මම දන්න අයකන්නේ අලුත් කැරක්ට එකක්කාව තලුත් කෙනෙක්කවත් එහෙම ටෙඩිය අය දන්න ශිල්පිය ඔක්කම අය ඒකක් වන්න නැතුව දෙනවා ඒක දෙනවා දැන් මේ එන්න උස මහත ඒකන්නේ සිනමාවෙන් උසමෙක් කෙනෙක් තාමත් හරිද එනකොට කොහොමද මේ ෂා මගේ වැඩේට අපේ පැත්තට මේ විලන් කැරක්ටර්ස් වලට හරිම කිනා එහෙමයි මේ මම ප්‍රීතිරාජ්ගේ ගෙදරට එන්න කිව්වා මට ඒකනේ ෆිල්ම් එකේ සාකච්ඡාවකට එතකොට ඉන්ටර්වියු වගේකුත් තියෙනවා. පස්සේ මම මේ ගෙදර කොරිඩෝ එකෙන් ඇතුළට යනකොට කෙලිම ප්‍රීතිරාජ්ගේ ඔෆිස් එක ඇතුළේ පළවෙනි ඉස්සරහටම තියෙනවා. යනකොට එක්කෙනෙක් ඉඳන් හිටියා පුටුවේ. ඒ උස මහතායි මං දැක්කේ පොඩ විජේ කුමාරතුමාගේ ඉන්න වගේ පැත්තට. හයිත් බලු විජේ කුමාර විජයියද නෑ. වෙන එක්කෙනෙක් එහෙම මේම කරගෙන මං ගියා ඇතුළට. ගියාට පස්සේ ප්‍රීතිරාජ් කතා කරලා එමින් කිව්වා අර එළිය එක්කෙනෙක් ඉන්න දැක්කද මං කෝ ඔව් එයාවත් දාමුද අපි ෆයිට් එකට මොකට හරි අංක ෆයිට් එකට දාන්න එක අපරාධ මොකද මේ පෙනුමක් තියෙන මොනාරි චරිතයකට ගන්න පුළුවන් වගේ කියලා ඔව් ඒක තමයි මං එන්න කිව්වේ මේමයි කියලා කොමරි අපි කතා කරලා එනකොට මෙයා මෙතන ඉන්න මාත් එපා රේ පුට්ටු ඉඳගෙන ගොඩක් කියලා කතා කරුවා එතකොට මෙයා ෆිල්ම් බලනවා අපි ඔව් මං එතකොට ටෙඩියලා ගියා මොකද තව එකක් කියනවා ටෙඩියලා පටන් ගත්ත ෆිල්ම් එකක් ටෙඩිය අයියායි අපි දිගට යනවානේ කොහොමකෝ හරි ෆිල්ම් එකේ අන්තිම එන්ඩ් එක වෙනකොට තමයි මම ජොයින්ට් වෙන්නේ මෙයාමකෝ මට උඹ ආවේ නෑ මං කරන් දෙන්නේ නෑ ඔබ හිටියනම් මොකක් කරමු ඇත්තට පොදයක් කරන් තිබුණා කියලා මං හිතන ඒවල. ඔව් ඒකලේ ටෙලිෆෝනුස් නැහනේ. ඔව් නැහැ කතා කරලා ගෙන්න ගන්නවා කියන එක තමයි. බෑ බෑ හොයාගෙන මෙන්න ඕනේ. හොයාගෙන මෙන්න ඕනේ. ඉතින් ඕක තමයි ඔය අලුකම ආරම්භය. දැන් චරිත වලට දුෂ්ටයා වුණාට දැන් චරිතෙදී දුෂ්ටයා විලන්ගේ කැරක්ටර් එක හරි අමාරු කැරක්ටර් එක. ඒ කැරක්ටර් එක කරාට ඇත්තටම ටෙඩි අය වගේම කපිලා දෙනම හරිම ආදරණීය හරිම නිහතමානී ඒක කියන වචන නැච්චරටම හොඳ දෙන්නේ. ඉතින් කතා කරාම තේරෙනවා කොච්චර නිහතමානීද කියලා. හරි. දැන් අයියේ මේකේ මේ අපේ මේ වැඩසටහනේ පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ චැලෙන්ජ් එක තමයි දැන් අවුරුදු 30ක ඔය ආලුකම අතරතුරදී මේ හිතේ තියෙන අහගන්න බැරි වෙච්ච හරි එහෙම නැත්නම් එහෙම මේ ප්‍රශ්නේ මේ ප්‍රේක්ෂකව ඉස්සරහ ඇව්වොත් හොඳයි. මෙයාගෙන් කියන මේ ප්‍රශ්න කීපයක් අහන්න ඕන අපිට අවස්ථාව දෙනවා. හරි? දැන් ටෙඩි අයියා ජේෂ්ඨයානේ. ඉතින් ඒක නිසා මේ බෝලේ යහට පාස් කරනවා. ඒක නිසා පළවෙනි අවස්ථාව අපි ටෙඩි අයියට දෙමු. ඈ රටක් ලෝකයක් ඉදිරි අහන්න. ඉස්සරහ කපිලයාගෙන් අහන්න තියෙන මේ ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ. ඔව්. මට අන්නුනේ මොකද රංගපෑම තෝරගත්ත කෙලින්ම ඒකට මං කියන්න මොකද මම අද මම මෙතන ඉන්න මගේ තාත්තා හින්ද මගේ තාත්තා වෙලා හාබරිකේ වැඩ කරන වැඩ කරපු එක මුට්ට කර ගහන්න ගිහිල්ලා ගුඩම් කියන්නේ ඒකක් දක්වා ඉතන්ට ගියා මොකද යාගේ අධ්‍යාපනෙත් එක්ක පොඩි ඔළුවත් ඉතන්ට ගියේ එක්කනේ යා හාබරිකේ වැඩ ගන්න ඉතන සරසවි පත්‍රයේ ආටිකල් එකක් තියෙනවා මේ නළු ඩිලියන් හොයන කියලා පත්‍රේ නියන්නේ ඔව් ඔව් තමයි නළු මම නළු එක්කනේ සරසවි පත්‍රයේ ඉඳ ඉතින් තාත්තා ගෙනත් දෙන සුදු පුතා මෙන්න පොඩ බලන්න කියලා ඉතින් බලනකොට මූ අරුග්ගොඩ අයියර මතෝ මූ අරුග්ගොඩ යාගේ ෆිල්ම් එකකට තෝර ආටි නළුව තෝරගන්නවා කියලා තිබුණා තලපත් පිටියේ ඔව් අරුග්ගොඩ අයිය මා අංකල් හිටි මම තාත්තයි පුතයි නේ ෆිල්ම් එකේ තාත්තයි පුතේ මොකක්ද දෙයකට කොහොම හරි ඔව් මොකක්ද දෙයකට පත්‍රේ දාලා තිබ්බා ඒකට මම දැන් ගියානේ ඒතු යනකොට මේ අරුග්ගොඩ මෙහෙම කරනවා කියලා එහෙම සරමද බලන්නේ දැන් ගෙද මේ අරුග්ගොඩ කියන්නේ මගේ යාළුවෙකුත් ඉන්නවා එයාගේ මල්ලි මූ අරුග්ගොඩ නිශාන්ත අරුග්ගොඩ කියලා දේශපාලනය කරන ඒ වැතර මං එන්නේ පස්සේ මං කොහමද උඹ පලයන් කිව්ව උඹ පලයන් කියලා පස්සේ අපිට ඇත්ත ෆෝන්නේ මං දැන් ගෙදරට ගිහ හොයන් තල්පත් පිටි ගියා හරි අපි ඇයි විදලා තියෙනවද මේ කකුල් කැන්නක ඕ ඕ ගියපස්සේ ගෙදර ටියවස්සේ මොකද යා පිටවස ලියන එහේ කවුද කිව්වා මේ කවුද ඇවිල්ලා ඉන්නවා කියලා මුල්ලිරියන් ඇවිල්ලා ඉතින් මගේ ගම මුල්ලි හිටුටන්නේ එන්න කියන්නේ කොහෙන් මේ බලන් ඉඳලා කිව්වා මෙහෙම කරන්න නෙමෙයි අනේ පුතේම චරිත ඔක්කොම තෝරගෙන ඉවරයි බා වෙකි අවංකම කතා ඔය සිද්ධිය දැන් මොකද අපිත් අතීතේ යන මිනිස්සුනේ මේ පුතේ මං දැන්ට චරිත තෝරගෙන ඉවරයි ඉතු මට එච්චර බලමුකෝ මොකක් හරි කමු කියලා කිව්වා දැන් ඔක ඒක මට වැදුනා නුප්පරෙදී ඔව් 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 ලයිටි හිමේනකොට
එතැන්ට ආව. පස්සේ කියන්න පාලිතයිය ගවට අප දව පොඩ්ඩම ආව ඇසපාල ලැසපාද අනෙක් චරිතේ. ඇත්තම කියනන්න මල්ලි පාලිතය තම වෙලාට වැඩගන් මට පොඩ්දු කළේ. සුරනිමල ෆිල්ම් එකේ දවසක් ඉති ආසාාවනේ තෝට බයිකන අම්මනන් නෑ හතට වරෙන්කොත් හතර අනේදේ විදිකට න්නන පරක් වෙලා මට අර පිපිප් කියන වචන තියන ඒව කියන්න බෑ මට ඇතුලින් කඳුළු වැන්න ඒක ඉන්න මමයි සනත්තයියයි සුමනා ගෝමසේ මගේ නංගිහෝ අක්ක පෙඩී තම ලව් කරන්නේ උන් ඔක්කොලද මම පරක් කළ ඉතන්න පාල්තරේ බැන්නද මට ඇස්වල කදුල නැඩ නොමට පොඩ්ඩ ඇන්න දැ කනු මනුවක්කක උඹ කහම්මලි බයන්ට තින් පසේ දැන් කාලින්ද අර ගිහි මේක අප් එක දාගැනින්කෝ අරි කිල්ද කදුලම ගිය ද බෙනට බෙනට කවුද ජයතුන්ග ජයතුන් මේකප් කරන්න එක නමු තුමැරක් පොඩි මෑන් කෙනෙ මේ මූුණුවල්ලෝල්ට මේකප් පෝන්නෑ කිව්වා ඒකත් මට වැදුන පාල්තන හුගල්ල බැලු බැනට මේ කොල්ල මේක අපි හකුම ඒක කිවයිද මට කියන්න බෑන මේට මේක පොහන කියල කිවන කොල්ලට හ දහන්කිල ඒකත් මාර සිදුවීම ටිකත් තිබුණා නොක තමයිති සේවා ඉන්න දේව ඕකත අපිට වෙච්ච දේ දේව අපි අතීති අපි ලෑරත් දැම් පුළුවන් අහන්න ප්‍රශ්නය ටෙඩිය අයක ඔව ලස්සන කොන්ඩ අතීට මනුස්සේ දෙමට ගොඩ ල වයම තරම පොඩ පොඩ චේත ඇල වයම්බි තම අපේ නාට්ටි කරන්න තිී යනවා කල්ඩු ෂට්ටේ ගල දාන්න ඇැවි බලාගන්න හොඳ කොන්ඩ ඇත්තුුණා කියන ඇයි ඒක යවාගත් ජිම් කෙලිවාගේ තිබ්බෙකෝ පට්ටම ලස්සන කොඩ ම පලෝකර ජිම් කෙලිම එකල නව එකල තිබ්බර උල්තුනේ පනාවක් ඕකෙන්ද අවස්තන් මේ අපි දාන ස්ටයිල් ඒකල දාලක් හනිත්කේෂ්ක මේ නාල ඔලු පීදන්න නිකන් ගසල දාන එතකට අර ක්‍රේල්ටිගත්ත එක් එහෙම තියෙනවා ඇතන මොක දුණේ ඊට පස්සේ නෑ ඊට පස්සේ උනේ එකලේ ගොඩක් මේ ෆිල්ම්වල ෂූටින් තිබ්බේ කොළඹට වඩා හවුස් ස්ටේෂන් තිරුණමලේ ගොඩක් වුණානේ තිරුණමලේ ඔව් රක්තයම කරනකොට ගන්නකොට තිරුණමලේ මාස්ටර් දෙකම හරක් දවුවේ තීටිය සෙට් එකක් හදලා එකට හැදුවන්න වෙනම සෙට් එකක් මේ වැව මැද්දේ වැව එකලේ ඉඳිලා වැව මැද්දේ දූපතක් වගේ තිබ්බා ඒක ඇදුව වෙනම ඔය රක්තගේ ෆිල්ම් එක රෙක්ෂය නීටේ දානු මට මතකයි ගාමිණියව ඉතන ගාමිණී ඒකේ දානුගේ දුවන්නේ මේ මාලියක ඔය දෙන්න ඉන්නේගේ කැලේ මැද්දී ඔය ලීවලින් ගහල තිබ තට්ටු දෙකට උස්ස ගයක් මාර ලස්සන ඒකද මෙවිල පේනවා තාමත් රක්ත බලන්ඩ ෆිල්ම් අනිවාරය ඒකට ගිල්ලා මාස දෙක මාරක් ත්‍රීටය ඉට සෙන්ුවර ලීටයනවා ඒගේ එකලේ ෂූටිංගෙන් පෙරලිකාල්ලෝ කරන කාලය මට මතකයි දෙවුටකට ගෙදරින් බෑගට දාගත්තා ඇඳුම් දායක් විතර තන පෙරලිකාරය ෂූටිං ගම්පල ෂූටිං කරනකොට මගට කරගෙන යනකොට හොයාගෙනාව යසපාල්තනාන එක්කාර එක ෆිල්ම් එක ජයශිකුල් වැන්න එකාව දැතුර මං කියලා තිබ මෙයි අවුත් යනවා කියලා දැන් අරයන්දුුන්ටික දාගෙන එම ගිය ජයසිකුර එකට තලව කෙල්ලි දෙහෙ ෂූටිං කරන්න ලොන්ඩරීකට දාන්න හර ඇදුට එම බැස්තකම ොන්ඩරීකට දාල් අරෝක්කොම නැත වෙලාන තර එකරන්න දැයක ෂූටින් ඒ කරන්න ඉන්නට පොඩි විජයකට කලන් සුරීට පොඩි විජයකට එහෙම්ම ගියා ඒක කරේ උඩවලර පොළුන්ත් කර පොළුන්නර කරේ පොඩි විජයකි එහෙමි හතේ කන්නුවේ ඔයත් කර එට පස්සේ එතනින් ආයගිය තව ෆිල්ම්මයක් බදුලු කෝච්චි ආයගිය නුවරෙල් පටි ඔක්කම ගන්නට කොඩ එක තන්න වෙලාවක් ඒක වතුරෙන් ආනෝ ඒකර සම්පොත් නෑන සබංගාන ඔහේ මෙවකරන කොන්ඩ ගැන මේකන්න කොන්ඩ සිම පංගක් කලට යන්න හෝ හැබැ අය කොඩ ගැන හිතන තුට ඇඟ ගැන හිතුවන ඒ හිතුව මොකද ඒ දේවල් අනිවාර්යම තියෙන්න්න ඕනනේ මේ ඒක නිසාම අදටත් අපි දකිනවා මේ එක ඇනි දැන් පර්තමානය දකින එක ලොකු ආදර්ශයක් බොහෝ දෙනා බලනකොඩ තැන් ෙඩියය කිල්ල කියන්නේ එදසමසේ හැත්ත ඇතේලා මේ සින මශේෂ්‍රයන්නවා අර්ද තෝට ඔය කකුල කඩාගෙන තියෙන කකුල කකුල් දෙකම දෙපාරකට කඩාගෙන තියෙන ෆිල්ම් නිසා බොහොදන්නේ අපි දන්නවා පොඩ දෙන්න මට මතකයි උඩවල් මුඩ සත්‍ය සත්‍ය නමේ බල්ටියත් දැම්ම මොකටදයි අප ඉංගලි ෆිල්ම්ම් කරන්න
සැක්‍රිෆයිස්. ඉස්තු මගේ තැස් දෙක මට කල්කොල ගිය. උස කොච්චරද කියන් දන්න ගින් පෙට්ටියක් දැම්ම ගිනි පෙට්ටිය දල මෙන්න මෙතම ප්ලෑන් කරනකෝ දැම්මන දේජන කව නල්ුවන කවදයි ඩේවිට් ඩේවිට්කින් මෙහෙම කරගත්තා. මෙහෙම කරගත්තා මෙ සත්‍ය සිද්ධිය මෙහෙම කරගත්තා. ඒමද මේ පොඩ් පඩක් නැත් මේ නෙම තොටඟ පට්ටඟ මොකක්ද දාතු උඩ ගහමකක්දේ ඒ උඩුවත්ත කැලේන ගවත්ත කැලි කැලේ ඔහේ හැදිච්ච ගහක්කේ නිකං කැබ නිකං ගහ මෙහෙමගේ ගිනි පෙට්ටිය දැම්ම දැම්ම ඕර අඩි එක සිසිපත් ම හිතන විදියට දැම් බල අන්නේ එක තමයි විශේෂත්ය දැ ඒ මේ කරපු දේවල් මේ හිතන්නත් බෑ එක තමයි විශේෂත්වය කැන දැන් චමිල්කා මේ වර්තමානය තියෙන තාක්ෂණය හරි අරදමනත්න් හම හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටියල පාචිකන තාක්ෂණය හරි පාවිච්චි කරන පට සල්ලින ඇතම කතාවේකන ඉතින් ඒතියෙද්ද මේ ටෙඩිය කියලා කපිලා කියලා ඒදවස්වල කරපු දේවල් එව හරි මේ හරි අගේ කරන්නට ඕනේ මොකද ඒ හරහ තමයි මේ සිනමාව මේ විදිට හරි මේම රැකිල තියෙන ඒ දේවල් නිසා එක හරි මේ ඇදගත් කතාව අනිවාර දැන් කපිලාගෙන් අහන්න ඕනේ අනුර දැන් විලන් කැරක්ටකට කපිලා හරි කැමති දැන් එයා කියන්නේ මට ඔය ලද්ද බොලඳ චරිතෙ නෙමෙයි මට විලන් කැරක්ටරයක් තියෙනවා නම් මං ආයි සුපිරියටම කරනවා කියලා තමයි කපිලා කියන්නේ. ඇයි විලන් කැරක්ටරකට එච්චර කැමති? ඒක අපි නපුරුත් නෑ විලනුත් නෑ පාතාලෙත් නෙමෙයි. ඒ මගේ හිතට ඇඳිච්ච රූපයක් තමයි එඩ්ඩි කුලතුංග කියන තරි. මට මත චන්ඩිය ෆිල්මේ බලන්න ගියහට පස්සේ කළු මාත්‍ය ෂර්ට් එක සුදු ෂර්ට් එක කොණ්ඩි දාල තෙල් ගාන ධර්මගේ ජෙල් එක මට එතකොට මම මේ චේතක හිතන්නේ මට ඒ චරිත බැලනම කල්පනා කරනවා දැන් ඉතින් මටත් මේ වගේ අවධාරි දවසක නළුවෙක්න්න හැඟීම එතකොට තියෙනවනේ මටලු මට එදා ඒ වැදිච්ච චරිතේ එඩ්ඩි අයිය එඩ්ඩි කුල තුන්ගිට වස් දහම්මුණ අපේ මවින්න අයලා කටකු අයියලා ඒ ඩොම ෙක්ස්ෙල්ල කට්ටි හම්බෙනවානේ ඒ චයික පට්ට චරිතය තැ බේමුණට අයි අන්දමට මේ හාමුදුරු කෙනක චරිත ඒ ඒක කියන්නකෝ පේසිව යම ආදරි මතක් කරන්න හැම දේකරම සම්බන්ධයි සුමේද හාමුදුරුව කියල විප්ලෝකට කෑට් එක මම එතකොට මේ කොන්ඩි ම තුම් පාරක්කු හත්‍ර පාර භූගාල් තියෙනවා. මට සිවය පිට කතාල්ලක්වා මල්ලි මෙහෙමමයි මේ එන්න උසමහත හාමුදුර කෙනෙක් චරිතයක් තියෙනවා මට කවුර කිවත් යන මට උඹ මොහන මංක අයි පිස්තු දයියේ ොරම විලන් කරගෙන න දිකර යෝක උඹ ඕක තම මට ඕනේ බේක දයයි වෙන මං මොකක්දයි බ මේ කොන්ඩි භූගාන්න ඕන කිව්වා. එක පැත්ති මංක හාය කියලා හටනේ ද මම සුමේද හාමුදුරුව කියලා මේ විප්ලකාරක මම හැපෙන්න්න ටැමිල් කෙනෙක මගේ රෝජ හොඳම යාලුවත්තෙක් රජ සිල්වත් ම ගනි පැත්ත කරන්න පස්ස මං හා කියලා කොහිත මේ පාමේ අලුද්‍යම කන්ද කන්දි විහාර තිබුණේ පස මං ගේල ද මේ කප් කන කොන්ඩි භූගාල ම ඇඳලා සිව මෙහි කරල බැලුවා හරි කිව්ව පාපාටුළු අර මොකක්ද සිවර අමතු කහපාටන්නෙමේ දුඹුරු පාට්ටුවක් ඇඳලම කරලගෙන් හරි එකත්තු හම කරගෙන ගියාගම චරිත හොඳර කලාම කරගෙන එක දවස්සක් අපි ලංචටීමක ධර්මයෝගේ සැටියත්තම මෙහෙම හිටිය ඉන්නකොට බස් වැන්දනාව ගිහිලනිමසු අනේ මට වඳන්න පටන් ගත්ත බම බැලුව ඇකු මේ මකක්දක සිවයිය පැත්වෙල්ලා අකාගගන්න කරනද සරත් විජේසයකර තමත්ේ පඩක්ෂන් කළේ පස්සේ සරත්ගෙන් අහලා මේ නායක හමුුණ මාව පෙන්නලා යම්මදම් මවට කර කියන්න මට කට්ට උත්තන මොට එපා කියන්නත් බෑ මම බයිනවා අර පිපි පාවා දැමංකවාන පොඩ්ඩක් ඉන්න මේ චූට් දංගිරින් පැල්ල දිවම ඇදින නිස්සුමට වදින්න පටන් ගත්තන්නේ නෑනු රෙතන අර දැඟර කාල ඇතිස විලෙන් චරිත කරලා දුෂ්ටක චරිත කරලා එක හොඳම ටයිම් එක ඉන්නකොට දැන් අර හම්බ වෙච්චි අහම චරිත නිසා දැන්ගේ මටමට කියා කියන්නේ වටිනවා දැ ඕකේ එහෙම වෙද්දි මේ ටෙඩිය අය ඇයි මේ අප ගෑමිණි පොන්සේක මාතය රිදෙන්න්න ගැහුවේ ඔයත් ගානන් නැන මේකයි දැන් අපි දෙන්න එකක් තිබ්බා ඇත්තරම රිදෙන්ඩ ගහතේ යළියම් වෙන්න ෆිල්ම් එක ඒකේ මේ දැන් හරිට ෆයිටක් කරන්න හම්මුණ ඒක තමයි ඇත් එක ගොඩක්ම ඒකේ අන්තිමට ෆිල්ම් එකේ ඔය සබිතා
පෙරව වෙනම සෙට්ටයක් හදලා තිබ්බා. ඒකේ ගැට ගන්නව ගෙනල්ලා. ඒ කියන්නේ එයාගේ දුවට ඉන්නේ තාත්තා ගෙනලා ගැට ගහලා කට්ටිය එක්ක මේව කළා කොහොම හරි. මේ ඊට පස්සේ අපිත් එනවා. තව ගෙන්නක් එක ඇවිල්ලා ඒක ඇතුලේ අන්තිමට ගිනි ගන්නව සෙට් එක. ගින්දර මැද තමයි කලේ ෆිල්ම් එක නා හේනයි සේන සම්රසිං සේන සම්රසිං දැන් ඒකේ අනිත් මේ දැන් ගින්දර නියොනිව දාන්නත් බෑනේ. ඔව් ඔව් දැන් ගිනි ගන්නවා ඉක්මනට ගහ ගන්න ඕනේ නැත්තම් ගින්දර එනවා පට ගාලා පත්තු වෙලා. ඔව් නැත්නම් ආයෙ සෙට් හදන්න බෑ. ඔව් දැන් කැමරා තුනක් දාලා කට් කර කර ඉන්න වෙලාවකුත් නැහැ. ඔව් ඒ දවස්වල යන්නේත් අර පටියනේ නේද මේ ෆීල් එක. ඔව් මේ දරිද ලොකු එක ෆීල් එක වියදා. ඔව් එක්තු නැහැ. ඔව් එක්තු එකයි. ඔව් දැන් ගහ ගන්නවා. දැන් එයා කියනවා මම ඉතින් අර මූණ ළඟට පෙන්නලා ගන්නවා රියැක්ෂන් එකට. වදින්න ගන්නවා වදින්න ගන්නවා කියලා. දැන් පොඩ්ඩක් ටච් කරා බට්ට. මෙයා දෙනවා දඩ බඩ ගාලා මාව ගාන හුස්ම తిරෙනවා. ආයි මෙය කරන් එනවා. ඉතින් දැන් ආවට පස්සේ දැන් මෙයාත් බොක්සර්නේ හොඳ. ඔව් ඊට පස්සේ දැන් මෙයා ගාමිණී පොන්සේකද කියලා මට තේරෙන්නේ නැති තත්වයක් ආවා. අර පොඩි ගෞරවයක් තිබ්බේ. ඔව්. ගහගත්ත ඇත්තටම විදියට මෙයා ඇඟට පැන්න පැල්ල දෙන්න රෝල් වෙනවා. ආයි මේ කකුල තියලා මාව ගැරියා උඩි. ආයි රබර් වගේ එනවා එනවා. කැමරා කට් කරන්නේ නැහැ. දැන් ගින්දර ළඟටම ඇවිල්ලා. ආ. පස්සේ මෙයා ඒ පැත්තට දිව්වා මම ගින්දර උඩින් පැන්න මෙයා පැත්තට. පැල්ල මේ ඇයි බැන් හිට පිච්චුණා. ඇවිල්ලා එළියට ආවම ගඳ එතන කොණ්ඩේ තිබ්බා මගේ. මේ පිච්චිච්ච ගඳක් එනවා. අනේ. දැක්කලා බලනකොට මටම තේරෙනවා මේ මගෙන් එන්නේ ගඳ. බලනකොට මේ කන්නඩින් බලනකොට ඇයි බෑම ඔක්කොම පිච්චිලා රක්ක මේ දුමුරු පාට තිත්තිත් තියෙනවා. පස්සේ ඒ පාර ඇවිල්ලා ආයි සෙට් එක කඩාගෙන වැටේකම්ම ඇතුලේ ගහගත්තා. ගහගෙන ඔය වගේ තව වැඩක් වුණා. ඔව් තව ෆිල්ම් එක ගිල්ල ඒකෙත් එයිමයි දෙන්නම ඔය වගේම ගහගත්තා. ගහගෙන අන්තිමට කුඹරට වැටෙනවා. කුඹරෙත් ගහ ගන්නවා. කුඹරේ ගහගෙන මේ ඊට පස්සේ එයා සර්මක් ඇඳලා හිටියේ. මාත් සර්ම ගහලා ගහගෙන ඊට පස්සේ කොහොම හරි දැන් මඩනේ චංචල්ද ඒකනේ. ඔව් චංචල්ද. ඊට පස්සේ මෙයා ඉඳන්කෝ ඕන ඉස්සර ඕන කුඹරක තියෙනවා ලින්දක්. ඔව් ඔව් අර කුඹරේ අතින් අරන් නාන්න පුළුවන් පොඩි ලින්දක් තියෙනවා. ඔව් පරිට්ටුකුත් තියෙනවා. මෙතන නාගම් උනේද කිව්වා මං කෝ හරි නාම කියලා සෙනගත් නැහැ. ඒ හරි රබුක්කන පස්සේ අපි දෙන්න නානවා. නානස්ති මඩ පෙන්නවා මෙයාගේ පිටේ කුඩල්. ඒ පර දැන් කුඩල් වරන් දානවා. අර සබන් ගන්නකොට එයා මගෙත් පිටේ මගේ මේ හරි ඔක්කොම කුඩල්. අපි දෙන මාරුයි මාරුට කුඩල් වරන් දැම්මා. දැල්ල ඉදි ආලගල සුන්දර ජීවිත තමයි. හරි සුන්දරයි නේද? ඒ දේවල් ඒ කාලේ දේවල් අභියෝගාත්මකයි මේ අපිට ගැතේ. මට පුදුමයි ගාම්නි පොන්සේ මගේ පිටේ ඉන්න කුඩල් වරන් දානවා කිව්වා. නෑ බලන්න මේ චරිතවල තියෙන නිහතමානීකම, ආදරණීය බව. දැන් ඔය මේ කපිලයි හැම වෙලාවෙම ඒ වගේ ආදරෙන් කතා කරන විජේ කුමාරතුංග මහත්මයා ගැන. අනිවාර්යෙන් මට එතනට වෙන්න ඕන. මොකද මේ ඉස්සල කියන්න මට ගාමි ලොක්කත් එක්ක ඇට් ගන්න හම්බුණ එකයි. උතුරු දකුණ. මතකනේ උතුරු දකුණේ එක මට ගාමනේත් එක රඟපාන්න හම්බුණ chance එක. රාජාගොඩ. ඒකේ මේසික මේ වීල් විල නෙමෙයි සිකුට්ටි කැරක්ටර්. ඒක හම්බුණේ ඉතාලේ අන්තේ. මගේ ජීවිතේ මම දැක්ක රත්තරන් හදවතම තමයි විජය අයියා. මේක එදත් කියනවා අදත් කියනවා විජය අයියා නැතිවීම මේ රටේ මිනිසුන්ට ලොකු අභාවයක් වෙනවා. මොකද විජයියා මිනිස්සු ප්‍රතිරූපමවන් ඇති. එයත් එක්ක හිටිය සෙට් එක 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 විදිය ප්‍රතිපරූපමවන් ඇති. ඒත් මම දකින්නේ දෙහි බොහොම රට ජාති වෙන කතා ගන්න පුළුවන් නිහතමානී චරිතය. මොකද එයා නැතිවීම සිනමාව නැතිවීමත් මම හිතන්නේ අඬයි රූපේ දෙකම නැතුණා අපේ. අපේ ජෝතිය මොකද මගේ ගමේ මන් තලා එන්න එයා කොස්සත්තනේ. ඒ හඬයි රූපේ දෙකම නැතිවීම බොහෝ දුරට අපේ සිනමාවට වැටෙන්න මුල. ඔව් නමුත් ඒ කරපු දේවල් තාම අපි කියනවා. තාම ජෝතිපාල මහත්මයාගේ ගීත හැමදාම ඇහෙනවා නේද? මොන රියැලිටි එකක් තිබුණත් ඒ ගීතයක් නැත්තම්. අද මම තව එකක් කියන්න. මේක වර්ධව හිතන්න එපා. මා වගේ කරන ගායකයෙක් තමයි නිහල් අයියා. නිහල් අයියා මේකෙම දන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් එක කලේ. රියැලිටි ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ මලි මේ රටේ වර්ණචරම පුද්ගලයා කවුද කියලා ජෝතිපාල. දැන් බොයි දෙන්න කියමු බලන්න. ඇයි මල්ලි බල්ප ඒ ඉස්තා මේ ඉස්තා අර ඉස්තා මොකක් වුණා? ජෝතිය පුතේක මං උපදින්නේ. ජෝතිය දරුවෙක් නුපදින්නේ.
ඒ ගීත ඒ සිනමාවේ තියෙන පෞරුෂයන් ඒ හැම දෙයක්ම මේ අදටත් අපිට තියෙනවා. අදටත් අපි වින්දනය කරනවා. අදටත් අපි බොහෝ අවස්ථාවන් වලදී බලනවා සැනසෙනවා. ජෝතිපාල මහත්මයාගේ ගීතය. ආ ඒකනේ. හරි අපි මේ තව ප්‍රශ්නයක් අහමු. තව එකක් මේ අර මැදදී පොඩි එකක් මට ආව උඩට. විජය කුමාරතුංග නැතුණානි. ඊට පස්සේ මෙයාව ගත්තා විජය කුමාරතුංගගේ ඉතුරු පිච්චර් ඉවර කරපු නැති වලට. දෙකක් වගේ ඉවර කළා දැන් මම. කරන්න. ඊට පස්සේ මෙයාගේ ඇඟට ඇවිල්ලා තිබ්බා විජය කුමාරතුංග එක. නෑ විජය ඔක්කොම එහෙමද? දැන් හරි. දැන් හරි. දැන් කපිල සිගේ රයිට් කරන්න. කාලයක් විජය කුමාරතුංග වෙලා ඉන්නේ. නෑ දැන් පොඩ්ඩක් කියනවා මම. ගමන ඇවිල්ලා තිබ්බා මම හිතන්නේ අරක කරපු ඉඳක් දන්නේ නෑ. නෑ ඒක පොඩ ඇකට ගන්න වෙනවනේ. නෑ මම අවංකවම මේ බරුද ඇත්ත නෑ මම මගේ ආදරිකන් චරිතයන්නේ මම දැනට එයාගේ අර ඒ ඔක්කොම ආව දැනටත් හරි ආදරිකන් චරිත විජයගම හිතන දැන් මම නිතරම ෆිල්ම් බලන මගේ ෆෝන් එකෙන් අද ටීවී එක නෑ අද ඕනගේ ෆෝන් එකනේ විජයගේ ෆෝන ෆිල්ම් එකක් මම මේක බලනවා මොකද මට විජයත් එක්ක වැඩ ගන්න හම්බ වෙනවා නොම්බර 17 ඔබට එපි ආදරේ කොහොම කියලා මට අන්ති විජය මට හම්බ වෙන්නේ කවුළු ෆිල්ම් එකේදී ඩැනියයි ඩැනිය තතුල ඩැනියක මේ ෆිල්ම් එක ඔක්කොම ඉවරයි බං ඔබ නිකන් වන්නකෝ කනත්ති සීන් එකක් තියෙනවා කියලා මේ සුත්‍රි ෂර්ට් එක අනේනවා රත්තරන් වගේ ඇත්ත මේ විජයගේ තීත්‍ය කල එක කාටක්කන්නේ නෑ මේ මැරෙන්න කිට්ටු ආවා ඒක අන්ති ඇත්ත බොරු දන්නේ මේ කිස්තු චරිත කලාට පස්සේ එම නළුවෙක් මේ චරිත කලාප නම්මලා කියලා කියනවනේ නෑ එහෙමත් තියෙනවා එහෙම කියන්නත් බෑ මොකද ඒක කටකතාව මේක කියන කටකතාව එන ඉන්දියාවේ බුදුහම්දුරන්ට ඇට් කරේ ඇට් කළේ ඒවා ඉතින් මවාගත්ත දේවල් අපි එනවා අපිට යන්න අවස්ථාව අපි හදාගෙන එනවා නේද මේ ලෝකේ තියෙන සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ ඒක තමයි ඒ දේවල් දැන් 2017 මං හිතන්නේ මේ අය ඇක්සිඩන්ට් වෙනවා තාමත් දරුණු අනතුරකට පත් වෙනවා ඒක මතෙ වෙන්නේ 2017 මාර්තු මාසේ 16 වෙනිදා උදේ 6:47:45 වාඩි පොලිති මගේ බයික් එක හපන්න ටිපරයක් ගනනලා ඒත් මම ඒ ෂූටින් යද්දිනේ ඒ නේ ෂූටින් ඉවර කරලා කොළඹ එද්දි ඔව් ෂූටින් ඉවර කරලා කොළඹ ඉද්දි මේ හපනවා අනේ එනකොට මගේ හිතවත් මිතුරියකුත් එනවා බයික් එකේ වාඩි පොලින් බස්සන්න එයා මේ ගෙදර යන්න බයික් එක ගන්න එයාටත් මේ අනතුරු සිද්ධ වෙනවා හැබැයි ඉතින් මට මෙන්න මේක කියන්න ඕන මේ මල්ලි දැන් මේක වුණා කියලා මගේ හැම කෙනෙක්ම ආවා මොකක් වුණත් Tamanට වෙච්ච තෙන් දින්නේ Tamanගේ පවුලයි Tamanගේ සහෝදර ටිකයි විතරයි ඒක අන්න ඒකම ඉතින් තීරුම් ගත්තා හැබැයි හුඟ දිනේ කපිල සිගර මලා කියලා මේ ඒ කතන්දර කියවේ කපිල සිගර මලා කියලා මේ ලිස්ට් එකකුත් දාලා සුදස්සියේ ගානකුත් එකතුත් කරගත්තා ඒ මිනිස්සු එකකම ආවෝ ඒ මිනිස්සු දෙක කතා නාමයන් කොහොමද නැ පංගක් හිතනවා මේ ඉවරයි කියලා. අදත් තුන කකුල කැටුනම ගොඩරුණා. අය මාව බලන්න ආවා මේ දැන් ඉවරයි දැන් ඉවරයි. ස්ටන්ට් ඉවරයි. ඔරක්. දැන් මට කතා කරනකොට පංගක් ඇගේ තේරෙනවා. නමුත් මගේ මේකත් තිබ්බා. මේ හදාගන්න පුළුවන් මේවා ඉතින්. ඔය ජැකී චාන් ගේ කැඩිච්ච නැති තැන නෑ. දැන්ක් නෑ මට ඒක මාර ධෛර්යයක් ඒ මතක් වෙනකොට. ඉතින් මේ මලි ඕක දැන් අයිති මෙන්න මෙතන වට්ටංක ඉස්සල්ලා මෙතනයි වට්ට ගන්න ඇතුව හිටියෝ තෝන දේ කර මොන දීලා ඕන දෙනකට යන්න පුළුවන්. ඒ මගේ මට පුළුවන් මම මෙතන තියාගන්න. නෑ ඒක හරි. ඒ කියන්නේ මම ඉන්නේ උරුබලියේ රංගන ශිල්පියෝ. හරිද? ඒ වෘත්තියේ රංගන ශිල්පියෝ කියලා කියන්නේ ඒ තමයි ආදායම් මාර්ගය. හරියටම කිව්වොත් එහෙම. ඒකෙන් තමයි මුදල් උපයන්නේ. අවුරුද්දක් හරි දෙකක් හරි ගෙදරට වෙලා ඉන්න තියනවා කියලා කියන්නේ ඒ මුදල් නෑ කියන එක. හරිද? හැබැයි ඒක කොරෝනා කාලේ වුණා ඒක. වුණා. හැබැයි මේ දේවල් තුලදී අපි ඉගෙන ගන්න ඕන දේවල් තියෙනවා කලමනාකරණය කියන එක. දැන් ටෙඩි අයියා මේ කපිල අයියා මේ ඔක්කොම ඒ කලමනාකරණය කරගත්තා. කොයි හෝ ආකාරයකින් අභියෝගය ජය ගත්තා. ඒ නිසා තමයි අදටත් මේ සිනමාවේ මේ වේදිකාවේ ටෙලි නාට්‍ය හැමතැනම මේගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒක හරි වටිනවා අයියේ. ඒ කියන්නේ අපි මිනිස්සු හැටියට හැමෝම තීරුම් ගන්න ඕනේ නෑ බෑ කියලා ඉන්නවට වඩා නේ. ඔව්. කතා ගලොත් නෑ. නෑ ඔව්. බෑ. මං ගවලත් නෑ මං හිතයි. මගේ හොඳම මිනිස්සු අවුරුදු අපි දෙන්න ගා නැති මොදි ඇච්චර. ඔව් ඔව්. කවදක්ක දැන් උදේ මට තව එකක් 5:07 ගන්න කෝල් එක. ඒක අපි දෙන ඉඳක් තියෙනවා. දැන් අපි දෙන්න කොයි දැන් අපි වැඩ කරන පිටර කර මම එක්ක ගහු මන් නැකිටු මෙයාට දැන් කෝල් කරනවා. දැන් අපිට ෆෝන් එහෙම තියෙනවනේ. ඔව් ඒක යුන් දාන්න ඕනේ නැනේ පොස්ට් කාඩ් දාන්න ඕනේ නැනේ. ඔව්. ඒ වගේ බැඳීම අද උදේත් තිබුණා. කපිල කොහෙද?
මන් දැනුවේ වල මන් නැගිටින්නේ නැහැ හද්ද මන් කොහොමද හරි අපිටත් උනා හැබැයි ඉත කියන වෙලාවට වාහනය අපි නැක්ක අපි ආවා ඔව් නිින්දන්නේත් නැහැ ඔය මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ෂූටින් වංගුම යන්නේ ෂූටින් තියෙනවා නෑ නිින්දන්නේ නැහැ මාර වැඩක් හිටපුව නැගිටිනවා කීයද වෙලාව දෙකයි බල්ලෝට මේ ගෙනියන්නේ උදේ 4ට අද දවසේ මේ වැඩසටහනේ කිසිම දෙයක් ගත්තේ නැතත් පුළුවන් නම් අන්නේ දේ ගන්න වෙලාවට වැඩ කරන එක මම මේ වැඩසටහනේදී දැන් ජමිල් කවුරුදු හතරක් විතරනේ මේක මම දැකලා තියෙන අපේ ජේෂ්ඨ රංගන ශිල්පියෝ ශිල්පිනියෝ මේ හැමෝම වෙලාව නැන් කිසිම දවසක කිසිම කෙනෙක් පරක් වෙලා නැහැ ඒක පුදුම විදිහට අගය කරන්න ඕනේ මන්ට වෙලාවකට මම මේ ඒ ආපු අයගෙන් ඒ දවස්වල අහපු දෙයක් තියෙනවා මේ කොහොමද ටෙලිෆෝන් එකක් නැතුවයි මං කියන්නේ 70 කණන් වල මේ හරි ඒ දවස්වල ටෙලිෆෝන් එකක් නැතුව හරියට මේ පණිවිඩය මේ සම්ප්‍රවේශණය කරගන්න ක්‍රමයක් නැතුව ඔයා මේ වෙලාවට ගන්නවා මට අදරත් ඒක ප්‍රශ්නයක්. අද මේ ටෙලිෆෝන් තිබිලා හැමදේම දීලා තියලා මට ගන්න බැරි වෙද්දි කොහොමද ඒක කළමනාකරණය කරගත්තේ කියලා අයි. ගන්නවා කිව්වොත් ගන්නවා. අනිත් එක මේ චිත්‍රපටි 2 3 4 මේවා කොහොමද ඇත්තටම මේ බැලන්ස් කරගත්තේ දවසල. කොහොමද යන්නේ එක්ක තමයි ඔක්කොම කළමනාකරණය. වාහනේ ඇතුළේ තමයි යන්නේ. නෑ මට මම ගොඩක් වාහනේ නැහැ මම ගොඩක් නැග්ගේ මගේම බයික් එකේ තමයි මං ගියේ. ඒක මට ඔක කියන්නේ මම කෝල්ලේ මහත්තයා ෂූටින් කරන පත්මසිරි කොඩි කාර් එකේ රන්මින් තැන්. ඊට පස්සේ මට එන්න වෙනවා සිවයියාගේ වැඩකට මේ කළුතරට එක දවසේ. ඉතින් මට තව එකක් කියන්න පද්මසිරි කොඩිගාලේ හරි හොඳ මිනිස්සෙක් හොඳම මිනිස් තමයි. මල්ලි මට උඹේ 11ට ඕන කියලා කියනවනේ. 11ට මේ රන්මින් තැන්නට ගිහිල්ලා කතා කරන. ආන් බාවල් මල්ලි. ඒ මට පැයක් විතර දීලා ආපහු මං කියන අයියේ මං එන්නේ 3ට හෝ 4ට මාගේද අපි 4ට යන්න ඕන. හරියට 4ටම හටිල්ස් කර. ටක් ගාලා මං ඇදලා එනවා. ඔව් එකපාරක් අපි ඒ ෂූටින් කළා එන ගම වෙන වැඩකට. මෙයා බයික් එකේ ඇවිල්ලා කොහෙද ඇම්බලි පිටිය? ඇම්බලි පිටිය හරි. මෙයා නැවතුවා. අපි තේ කඩේට තේබුණ දෙවිලා. දැම්මේ කුඩු කොයිද අපි? ආ අන්න හරි. මෙයා පොඩි රෙස්ට් එකක් අර එක දිගට පැදලා. පැදලා. මම බල කපිල. ඕම රම්මිට යනවා කො ෂූටින්. මං කො පිස්සුද බයික් එක ගන්න කියලා. නෑ මගේ වැඩ ඔක්කොම කරලා මට එන්න බුලේ කාරි. මටත් ওই බයික් පිස්සු සෑහෙන්න තිබ්බා. තිබ්බනේ. ඔව්. හැබැයි උනාට මට බයික් පදිනවට බැනපු එක මිත්‍ර මෙච්චර. ඕම අම්මුල බයිනෝ. බයිනවා කියන්නේ ඉතින් පීපී පේනවනේ ඒක දෙක මොකක්ද මම මේ වාගේ යන ඊට පස්සේ මහන්සි වෙනවනේ මහන්සි මහන්සිලා ඔක්කොම මේ වෙලා ආයි ඔක නැගන් එනකොට එන අමාරුයි ඔව් ඔව් මොකද ඒ උනාට මම ආස කරන වාහනේ මන්නේ දැන් මේ කකුල කැඩිච්ච ඉඳ අනිවාර්යෙන් මම බයික් එකෙන් තෝ ඉතින් බයික් කියන ඩිවෝස් කරලා ගෙදර යනවා කියලා තාම බයික් එක මම හරි ආස බයික් එක ආ මේ ළඟදී තිබ්බා ආයි බයික් එක පදින්න ආසයි කියලා පදින බර රැල්ලේ පදින්න ආයි ආයි කිසි ඔව් ඒ බයික් එක නිසා තමයි අතරම මේ බයික් එක නිසා කියන්නත් බෑ ඒක ඉතින් මේ නෑ හැබැයි මේ මේ කුත්තුනා මෑට මෑට ගොඩක් වැඩාව හැබැයි මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ගොඩක් වැඩාව ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අවංකෝ ආ ඒක කියන්න ඕනේ දැන් මම දැක්කන කචස් එකයි ඒකයි වේට්ටියයි මම දැන් වේට්ටි තමයි මේකට මදින්නේ එනම් මයිත මං හිත මගේ අර මොකද්ද බම්බරේ ගහනවා කැරකෙන චක්‍රේ වගේ දැන් තමයි කැරකුනේ. ඒ කියන්නේ මෙහෙමයි සමහර දේවල් තියෙනවා ඒවල අපි නරකයි කියලා එතකොට නරක තුල මොනවදක් තියෙනවනේ. දැන් අර පරණ විදිහම නෙවෙයි දැන් වෙනස්නේ. ඔව් ඔව් ඔව්. එතකොට මෙයාව ඒකෙන් මේ කැරක්ටර් ආටිස්ට් කෙනෙක් වුණා. ඒ අර වෙනම පෞරුෂත්වයක් ඇවිල්ලා. මම දකින්නවා දැන් යන ටෙලිඩ්‍රාම වල ඔව් ලකිනෝ වෙනම දැන් කැරක්ටර් කියන්නේ ඒ මේකක් තියෙනවා තේජවන්තකමක් ඇවිල්ලා තියෙනවා අයියේ මේ දරුවෝ දෙන්න නගපාන්න ඉන්නෙම නැද්ද නෑ මගේ ඉන්නවා ඒක මං කියන්නේ මගේ පවුල ගැන අප්ප කතා කරනද මගේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා නංගිල 4යි මල්ල 4යි මම ජයන්ත සාන්ත ලක්ෂ්මන් ලක්ෂ්මසා පොඩි එක ඌ තමයි සංගීතයක් කරන්නේ අවුරුදු 30ක් කරනවනේ ඔව් නේ අපි අවුරුදු 30ක් කරනවා හැම අවුරුදුම තලහේ තලහේ සංගීතය කාන්ති රේනු අනෝම නිෂා ඒ පවුල ඔක්කොම 6-4 6-4 උද උසමහත මගේ පවුල මගේ වයිෆ් පිටර උසමහත නැහැ මේ මේ සිමන් රීටා මගේ ලොකු දුව නිවර්තන පොඩි දුව සොනාලි මං කිය මට මිනි පිරියෝ දෙන්නේ මොනුපුර මගේ එක මිනි පිරියක් ඇඩ් කරනවා ඩියුටි දුව ඇඩ් කරනවා එච්චරයි මට ගේන්න මට කොල්ලෙක් නැති පුතෙක් නැහනේ ඒකින්ද මං එයාව ගේනවා චිත්‍රයේ හරි දැන් මේ ඔය කතා බහ අපි යද්දී දැන් මේ මේ කතා බහ තුල තියෙනවානේ මේ ගොඩක් දේවල් අපිට ගන්න දේවල් මට මේ ඒ නිසා ටෙඩියා කියන්නේ කියන්නේ දැන් කපිල සිගේරා කියන රංගන ශිල්පියාව අපි විවිධ චරිත වලින් දැකලා තියෙනවා අර සිනමාවේ අපි කියපු විලන් චරිත වලින් ඇවිල්ලා දැන් වර්තමානයේ වෙදි චරිතාංග රංගන ශිල්පියෙකුට ඒ දේවල් කරනවා ඒ අපි දන්නේ රංගන ශිල්පියානේ ඔව් මට දැනගන්න ඕනේ
කපිල සිගේරා කියන මනුස්සයා. ඔව්. අයියා ආශ්‍රය කරන දැන් සෑහෙනක. ඒ ඇත්තටම කොයි වගේ කෙනෙක්ද? කොයි වගේ චරිතයක්ද? ඕක මේකයි. මේ මම කපිලගේ يعني ගෙවල් ළඟම ඉඳලා කිලෝමීටරයක්වත් නැහැ. ගොඩක් දුරට මෙයාව සිනමාවට වඩා මට ඊට පස්සේ හම්බෙන්නේ මගත් උඩදී පාරේදී මිත්‍රයෙක්. ගෙ ළඟින් යනකොට මිත්‍රයෙක් විදියට. මෙයා සමාජයේ ගොඩක් මේ හොඳට ඉන්න සමාජ සේවකෙක් මෙයා. නැතින් මිනිසුන්ට මුදල් අරවා මේ ඔක්කොම දීලා පොඩ මං කිව්වේ ඒක විජේ කුමාරතුංග වලෝ කරා කියලා කරා ඒ වගේ දේවල්. මේ මෙයාගේ මන් දැක්ක ඒ වගේ දේවල් ගොඩක්. මම හිතන්නේ කපිලෝය අර දැන් මේවා එක වෙලත් බෙහෙත් කළා ඒක කකුල බැන්ඩේජ් දාන මෙයා ඉන්නවා අර ගෙදර තාප්පෙන් ඇතුලෙන් පේනවා. අයින පුටුවක් තියා මෙයා පාර දිහා බලලා ඉන්නවා. යන හැම මිනිහෙම නවත්තලා අහනවා මේ කපිලයා මොකද උනේ? එන්නේ දිනේ ඕවා නම් ගන්නෑ මම ආයි නැගිටලා එනවා වේ වගේ. කියන්නේ හදවත හොඳයි. කවදාවත් මෙයාගේ අතේ හැමතිස්සෙම සල්ලිත් තියෙනවා. නේ? මෙතුණ වෙලාවක් නැහැ. කොයි වෙලාව කොහෙන් හරි සල්ලි එනවා. ඔව් එහෙන් හරි එනවා. කනවා බොනවා ඒවත් කරනවා. දැන් අපි දෙන්න සෙට් උනත් ඔය මොනාරි කරමෝ අර මේ කිල්ල ඒ වගේ. ඒක තියෙනවා මෙයාගේ මේ මේ හතර වටෙන් මෙයාගේ අයියලා මල්ලිලා ඒ පරපුරයි ඔක්කොම එක්ක. ඔව්. ඒ මුළු ලංකාව තුල්ම ලකෝ පාරසයක් තියෙනවා මෙයාගේ. දැන් මට අපි ඒ කියන්නේ දැන් ටෙඩියයි කියලා කියන්නේ තිලිනා ඒ කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රය වෙනුවෙන් ඒ ක්ෂේත්‍රය වෙනුවෙන් ගන්න පුළුවන් ඉහළම අවදානම් පව අරගත්ත කෙනෙක්. ඉහළම රිස්ක් එක අරගෙන ක්ෂේත්‍රය වෙනුවෙන් දේවල් කරපු කෙනෙක්. කපිලයාට ටෙඩියයිව කොහොමද දැනෙන්නේ? කියන්නේ ඒ අවුරුදු 35ක විතර යාළුකම කිලෝමීටරයක පරතරයේ තියෙන යාළුකම ඇතුලේ තියෙන හදවත කොයි වගේ මිනිස්සෙක්ද ටෙඩියයි කියලා කියන්නේ? ටෙඩි අය කියන්නේ මම මගේ හදවතත් එක්ක බද්ධ වෙච්ච තත්ත්වය. අද වෙනතුරු අර කියන්නේ. ඔව්. තු නුදුකින් කියන වචනයක්. ඔව් ඔව්. මෙහෙම. ඔව් ඔව්. අද වෙනතුරු මම ලොකෝගේ මම ගොඩ ලොකෝ කියලා මගේ වචන පාවිච්චි කරනවා. ලොකෝ දැන් දැන් කොල්ල. ලොකෝ කොයිද හැබැයි මම මලපයින්න මෙයාට කෝල් ගන්නවා ගන්න ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. මම ගොගේ මේ ෆෝන් එක යන වාහනේ දාලා ෆෝන් එක බැහැල යනවා. දැන් ෆෝන් එක මට පග්ගක් කියලා කරදරයක්. එතකොට මට දැන් මම හදිසි වෙන්න ගන්න මල්ලි. ඔව් ඔව්. දැන් ලැපෙන් ලගන්නවා ගන්නවා ගන්න දැන් මියා කීර අපි උතු උදේ මම නමර ගත්ත දවල් එකවර මොකෝ ලොකු එතකොට ඉතින් මම මොකද්ද උත්තර දෙන්නේ දැන් මම මොකද්ද උත්තර කියන්න ඕනේ එතකොට මගේ මගේ වැඩේ ඉවරයි එක්ක මොකක් හරි දෙයකට මට මියාව සම්බන්ධ කරගන්න ඕන එතකොට මම මොකද්ද කියන්නේ නෑ නෑ මේමත් වෙනවා මට උදේවරුේ ගොඩක් අපේ ගෝලෝ එනවනේ ඔව් ඇවිල්ලා ඔය ට්‍රේනින් මෙම්ෙන් පටන් ගන්නවා ඒගොල්ලන්ට මම ෂෝට් එකයි මේකයි දා ගන්නවා මේ බොටම් එකයි සපත් දෙකයි දාගෙන උතෙන්ඩ ගියාම ෆෝන් එක පංගක් කරලා රින්ගනවත් ඇහෙනවා පංගක් කරලා ගෙදර දාලා යනවා ඔය වගේ මේ මේ ඒ කියන්නේ ඒක තිබ්බොත් ආයි කැඩෙනවා ඔව් 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 අර අවදානේ යනවා ඊට පස්සේ තමයි බලන්නේ මොනවද තියෙන්නේ කියලා ඉතින් මට ඒක අන්තිම කරන්න ඕනේ මොකද ඉවර කරන්න ඕනේ මගේ මට හම්බෙච්ච මගේ ජීවිත කාලේ හොඳ මිතුරෙක් හොඳ මිතුරෙක් කියන්නේ අපි දෙන්න ගියේ මා ගියේ තැන්නම් ගොඩක් අප්‍රමාණයි හොඳයි හැබැයි මේ මල පැන්නොත් මල පැන්නම තමයි ඈ ඒක කියන්නත් ඕන අපි දෙන්නට මොකද මෙයාට මොකක් කර වුණොත් මෙහෙම බලන් ඉන්න මොකද මට මොකක් වුණොත් මෙහෙම මොකද කතා වල ඇඩියනම් ඇරීම තමයි ඔව් උරු කියන්න ඕනේ නෑනේ අපි හිටිය ගාම මේ ඔය අර මොනවා මොන පාට බීමකින් වුණා නේද අපි දෙන්න කීකා ඔය ඔය පරණ කතා ටික අපි මේ මේකේ මතක වැඩසටහන් කරා ඒ දවස්වල කොහොමද මේ ඇත්ත චණ්ඩිනේ ඈ ඔය මට ඒ පැත්තේ ඇත්ත චණ්ඩි චණ්ඩි ඒ ඇත්ත චණ්ඩිකම තමයි මේ සිනමාවට ගෙනල්ලා මේක මේ සිනමා රූපී කරලා ඉවර වෙලා මේ මේක මේකේ පොඩි වෙනසක් කරන්න පුළුවන් උනේ ඒ ඇඟේ පුංචි කාලේ හැදිච්ච දේවල් ඒ සටන් කලාව ඒකට තියෙන කැමැත්ත ඒ හැම දෙයක් කැපවීම ඒ දේවල් එක තමයි අදටත් බලන්න නේ අදටත් මේ ලස්සනට මේ විදිහට ඉන්නේ සහ අදටත් මේ දේවල් කරන්නේ ඒක නිසා. ඒ නිසා මේ අයියා අපි මේ කාලේ පුදුම ඉක්මනට යනවා. මට මේක නවත්ත ගන්න සාම ක්‍රමයක් හොයාගන්න බැරි වුණා. මං හිතන්නේ කාටවත් බැරි වුණා. ඒක එහෙම නොගියන් තියෙනවා නම් ඔය අවුරුදු ගානක ඔය අතීතයේ තව ගොඩාක් දේවල් හරවසන්න තිබුණා. හැබැයි මේ අපේ කාලයට අපි ඉඩ දෙන්න ඕනෙමනේ නේද? ඒ නිසා මේ මට මේ අවසාන වශයෙන් මේකත් එක්ක අයියා කියන්නද හොඳම මිත්‍රයත් එක්ක සම්බන්ධ වුණා. මොනවාගේ දෙයක් හිතේ තියෙන්නේ ඇත්තම ලොකු සන්තෝෂයක් මොකද අපි මොන වුණත් පොඩි කාලේනේ ඉන්නේ ඔව් දවස් වලින් බැලුවොත් ඔව් 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 ඒතකොට ඉතින් දැන් මේ
අපි දෙන්න චිත්‍රපටි වලත් වැඩ කළා මේව කළා මේ 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 ප්‍රෝග්‍රෑම් එකට එනවා කියන්නේ තහම්මෙන්නේ. ඔව්. කෝල් කළා වම මෙහෙම ඉන්න පුළුවන්ද කියලා. මේ කපිල සීගර මං කෝ ඔව්. මේ එයා ගැන ඔයාට මොනවද කියන්න තියෙන ඕන දෙයක් එතින්ද කියන්න ඉන්න කියලා. අසෝ විටිස්සලත් මං ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරානේ. ඔව්. නමුත් මට හිතුණා නෑ ඒත් මේක වටිනවා යන්න ඕනේ කියලා. ඒක බැඳීමක් අපේ. ඉතින් මේ වගේ තැන්වල මේ ඔක්කොම අපේ ජනතාවට මේ වගේ දෙයක් කියන්න ලැබීමත් ඉතින් ඇත්තම වාගයක් කරලා සලකනවා මම. කපිලයි. ඔය මට කියන් තියෙනෙත් ඒ ටිකම තමයි. පොඩ්ඩක් එතනට අමුණු ගන්න මේ ඇත්ත වශයෙන්ම මම ගොඩක් මේ අර ලැබි. මොකද මේ කලාව කියන්නේ අපේ ජීවිතේනේ. අපි මේක වෘත්තියනේ. අපි කීයක් හරි හම්බ කරගෙන මේකෙන්නේ. අලුතෙන් එන කට්ටියට කියන්න තියෙන්නේ බැඳීමත් ඇති කරගන්න ඕන. හැබැයි දැන් ඉන්න ටීම් එකත් එක්ක මම බැඳීමක් දකින්නේ නැහැ. හරි. හොඳේ. අග්ගා දැන් රෙක්ටයි යවන මම ටග් ගන්න නැකින්නේ. ඒක ඔටෝමැටික් වෙන දෙයක්. මොකද අපි ඔව් අනිවාර්යෙන්. ප්‍රවීණ රෙක්ටයි යා මර්වින් අයියා මට කඩුවේ යගෙන කියන කඩුවේ මට ඇත්තට ගෙව්වා එකපාරක්. ගහලා මට උඹ ගහපන් මට. උඹ ගහන් ඈ. නැත්තම් ගහනවා. මම ගහන්නේ නැති නම මම මන්ට වයිට් එක ඩිරෙක්ට් කරේ. ගහපන් මල්ලී නැත්තම් ගහනවා කිව්වා. කොහොමද ඉන්නේ මේ අතින් යවන්නේ? කොහොමද? නැ කරුවටත් වදින්න ගහන්නේ. ඔව් පස්සේ ටෙඩිය එකක් ගහපන් මල්ලී කියලා. පස්සේ බැල්ලි. ඔව් මං ඇවිල්ලා කෝ යාට කුටි කන්න පුළුවන්. වයිරස් ගහන්නේ. ඉතින් මට කියන්නේ ඒක මෙයා දිනන්නත් ඕන. ඔව්. මේ අලුතින් කට්ටියට කියන් තියෙන්නේ බොහොම ලැබිකමක් මේක. ලැබිකමක් කලාව කියන ලැබිම එක තියාගන්න ඕන. බොහොම ස්තුතියි දෙන්නට මද දවසේ සහභාගී වුණාට. අපි හරිම ගෞරවයක් අපේ හිතේ තියෙනවා. හරිම ආදරයක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ මේ සිනමාවේ වේදිකාවේ ටෙලිනාට්‍ය මේ හැම දෙයක් තුලින්ම තව බොහෝ දේවල් කරන්න ඒ ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී සම්පත ලැබෙන්න ඕනේ වගේම ඒ අවස්ථාව තවදුරටත් ලැබෙන්න මොකද තාම මේ හැකියාව තියෙන නිසා සහ මේ ඒ දේවල් කරන්නේ හැම අවස්ථාවම උදා වෙන්න කියන ප්‍රාර්ථනාව අපිට කරන්න ඕනේ බොහොම ස්තුතියි දෙන්නටම අද දවසේ මේ වැඩසටහනට සහභාගී වුණා විනාඩියක් දෙන්න ඇත්තම අවංකව මේ විනාඩි 45නේ අපි කරේ පොඟ මට නම් දැන් වෙලාව ගියා තේරුන්නේ නැහැ දැනුන්නේ නැහැ කතා කරන්න තව ඇතුලේ ගොඩක් එහෙම ගොඩක් දේවල් තියෙනවා කොච්චර ගෙනවද ඉවරයි කොච්චර ගෙනවද කියලා අපි නිදන්නේ ඔව් බොහොම ස්තුතියි මොකද අපි ඕගොල්ලන් කැඳෙව්වට ආදරේ ප්‍රෝග්‍රෑම් එකත් ලස්සනටම කරනවා හදලා කරන හොඳයි නැත්නම් මොයි දැන් මේ චූටි නංගිය මට හම්බ වෙන ඩෝන් එකේදී ඒ චරිතය හොඳට කරා බොහොම ස්තුතියි සහභාගී වුණාට හොඳයි අපි මේ විශේෂයෙන් විතර සමුගමු හැබැයි ඔහම රැඳිලා ඉන්න තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න මේ ජීවිතයට ඉඩ දෙන්න